ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ නව දිශානතියට වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්ව විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. නවීන තාක්ෂණික ක්‍රමයක් වන ලංකා QR ක්‍රමය තුළින් ගනුදෙනු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ හා ව්‍යාප්ත කිරීම මහබැංකු අධිපති ආචාර්ය WD ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් මහබැංකු කාර්යාලයේදී පැවැත්වුණා. අඩුවෙන් මුදල් භාවිතා කරමින් ඩිජිටල් තාක්ෂණයේ ඔස්සේ ගනුදෙනු කිරීම පිළිබඳ මෙම වැඩසටහන සිදු කෙරුණු අතර දිවයිනේ සීළු මූල්‍ය ආයතන මේ සඳහා එක් වුණා. ඉදිරියේදී රට පුරා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගොස් මෙම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරන අතර ලබන 26 වන දින කොළඹ නගරයේදී දැනුවත් කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට සහකාර මහබැංකු අධිපති RAA ජයලත් මහතා මහබැංකු අධ්‍යක්ෂ D කුමාරතුංග මහතා ඇතුළු පිරිසක් එක් වුණා. ග්‍රේස් කොස්මෙටික් ආයතනය මගින් හඳුන්වා දුන් නවතම රූපලාවන්‍ය නිෂ්පාදනය වන එවෝ බියුටි හඳුන්වා දීමේ උත්සවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සමර් ෆීල්ඩ් හෝටලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැළපෙන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හා සෞඛ්‍යාරක්ෂිතව කිසිදු අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බව ප්‍රාදේශීය කළමනාකරු දමිත් ප්‍රබෝධ මහතා පැවසුවා. මෙම අවස්ථාවට අනෙකුත් ආරාධිත අමුත්තන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන හා ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වුණා. මෙම අවස්ථාවේ ආයතනයේ අලෙවි නියෝජිතයන් ඇගයීමද සිදු කෙරුණා. ඒ සමග පොද දවසේදී ITN ව්‍යාපාරික පුවත් තුළින් අපි සමුගන්න සූදානම් හෙටරොස් ප්‍රදීප් මුණගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග.